මේ වැව අපේ පට්ටිල වැව මේ වැවේ නෙළුම් මල් ඕළු මල් පිරීලා ලස්සනට තියෙනවා. වැවේ වතුරත් හොඳට තියෙනවා මේ ඉඩෝර කාලෙත්. ඒ ඉඩෝර කාලේ මේ වැවේ තියෙන්නේ ජපන් ජබර සැල්වීනියා වගේ දේවල් නැති නිසා. ඒ දැන් අපි වගේ කොම්පෝස්ට් නිෂ්පාදකයෙකු කියලා වැව් වල තියෙන සැල්වීනියා ජපන් ජබර අරන් ගිහිල්ලා කොම්පෝස්ට් හදපුවාම මේ වැව් මේ වගේ ලස්සන වෙනවා. මේ වගේ වතුර තියෙනවා මේ ඉඩෝර කාලෙත් මේකේ වතුර තියෙනවා. ඒ වගේම මේ රටේ මුළු රටේම වැව් ටික ලස්සන වෙනවා මේ අපි වගේ කොම්පෝස්ට් නිෂ්පාදකයන් නිසා. ඒ හින්දා මම කියන්නේ මං ඉල්ලීමක් කරනවා සියලුම පුළුවන් පුළුවන් අය කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා යොමු වෙන්න. මේ සිතුවිලි මොනතරම් ප්‍රායෝගිකද පරිසර හිතකාමීද තමන්ගේ ගම් ප්‍රදේශයේ ගොඩ වීගෙන යන වැව පිරිසිදු වෙනවා ජපන් චපර ටික සල්වේනියා ටික කාබනික පොහොරක් වෙනවා පරිසරය ලස්සන වෙනවා වස විස නැති රටක් නිර්මාණය කරන්නට දායක වෙනවා අවුරුදු 10කට කලින් කොරියාවේ රැකියාව කරලා ජනවාරි මාසේ ලංකාවට ආවේ ලංකාවට ආවට පස්සේ ලංකාවේ ව්‍යාපාරයක් කරන්න මට කිසිම දෙයක් ලැබුණේ නැහැ. ඒ ලැබුණ නැත්තේ ලෝකෙම තියෙන කොරෝනා වසංගතය නිසා. එන නමුත් මේ අලුත් නව රජයේ යටතේ රසායනික පොහොර ගෙන්වීම තහනම් කරලා කාබනික පොහොර නිෂ්පාදනයට මිනිසුන් මේ දිරිමත් කරනවා කියලා දැනගන්න ලැබුණා. ඊට පස්සේ මම මේ සම්බන්ධව අදහස ලබා ගැනීමට ගලේවිල කුසික උපදේශක එයි කසුන් මහත්තයා හම්බෙලා මේක මගේ අදහස මං කිව්වා මම කොම්පෝස්ට් පොහොර හා නිෂ්පාදනය කරන්න කැමති මේ ඔබතුමාලාගේ සහයෝගය ලබා දෙන්න ඊට පස්සේ එතුමා අපිට පුහුණු වැඩසටහන පවත්වලා මේ කොම්පෝස්ට් හදන විදිය කියා දුන්නා ඉතින් මම කොරියාවෙන් හොයාගෙන ආපු මුදලින් මම ලංකාවේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට ඉදිරිපත් වුණා රටේ කාබනික පොහොර ගැන උනන්දුවක් දක්වන මෙහෙම මිනිස්සු ඉන්නකොට මොනතරම්නම් සතුටට කරුණක්ද මේක එකම වැටපීමක් හරිම ක්‍රමානුකූලයි මේ බලන්නකෝ මේ ජපන් ජපර මේ වැව් වල තියෙන ජපන් ජපර මේවා තිබේ තියෙන උනාම වැව් සම්පූර්ණ පිරීලා වතුර හිඳිලා යනවා ඒක වගේම මාළුත් නැති වෙලා යනවා ඉතින් මේ වැව් වල තියෙන මේ ජපන් ජපර අපි ගත්තම වැවේ වතුරත් වැඩි වෙනවා මේ මාළුත් ඉන්න වැඩි වෙනවා ඉතින් මේකෙන් මේ වගේ දේවල් අස්කරන එකෙන් රජයටත් උන ලොකු ප්‍රයෝජනයක් කියන එකයි මගේ අදහස මම ඉස්සෙල්ලා කතා කරපු සල්වීනියා තමයි මේ තියෙන වැව් වලින් ගන්න මේවා හොඳ නයිට්‍රජන් තියෙන අමුද්‍රව්‍යයක් මේක වැඩිපුර අපි යොදනවා මේ අපේ කොම්පෝස්ට් හදන එකට ඉතින් ඒකෙන් අපේ කොම්පෝස්ට් වල ගුණාත්මකභාවය වැඩි වෙනවා ඒ වගේම වැව් වලටත් මේ හොඳ දෙයක් වැව් අසීමත් යොදා ගන්න අමුද්‍රව්‍ය නිෂ්පාදනය වෙන පොහොර මේවා ක්‍රමානුකූලව සකස් කරලා ගබඩාවක අසුරා ගන්නවා මේ දවස්වල අමුද්‍රව්‍ය ස්ටොක් එකක් තියාගෙන ඉන්නවා හේතුව අපි ස්ටොක් යන්නේ හේතුව වැහි මේ එන්නේ මාස්කන්නේ වැහි එනවා වැහි එනකොට ඒවා එකතු කර ගැනීම අපහසුතාවයක් තියෙනවා ඒ හින්දා අපි ගෙනල්ලා ස්ටොක් එකක් තියාගෙන ඉන්නවා කිහිසෙල් කොට ගෙනල්ලා කපලා තියා ගන්නවා කර දහයියා ඉනිසීරියා ඒ වගේම කුකුල් පොහොර ගොමු පොහොර ඒවා වැඩිෙන් ගන්න පුළුවන් විලාවේ අරගෙන ස්ටොක් එකක් තියාගෙන ඉන්නවා ඉදිරි ප්‍රයෝජන සඳහා ඉදිරියේ ඒ කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීම එම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදියට මේ රජයේ කාබනික පොහොර වැඩසටහන ක්‍රියාවට නැංවීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙනවා විශේෂයෙන්ම අපි සෑම කෘෂිකර්ම ප්‍රදේශක කොට්ටාසයක් තුළම මහා පරිමාණ මධ්‍යම පරිමාණ සහ සුළු පරිමාණ විදියට කාබනික පොහොර නිෂ්පාදකයන් හඳුනාගෙන ඔවුන් දිරිමත් කිරීම සඳහා ඔවුන්ට තාක්ෂණික දායකත්වය ඒ වගේම තමන්ගේ නිෂ්පාදන ක්‍රියාගැනීම සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍යම ආධාර ලබා දීමට මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. ගොඩා පරිමාණක කොම්පෝස්ට් නිෂ්පාදන ඒකක එක කෘෂිකර්ම ප්‍රදේශ කොට්ටාසයක් තුළ
දෙසිය විස්සක් ඇති කරන්න අපි මේ වෙනකොට සැලසුම් කරලා තිනවා මේ වෙනකොට ඒ වැඩසටහන දියත් වෙමින් පවතිනවා ඉතින් ඒ මගින් අපි කුසිකාරම් ප්‍රදේශ කොට්ටාසයක් තුල කාමන කුමාරව මෙට්‍රික් ටොන් 440ක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා එතන ඒ වගේම මධ්‍යම පරිමාණ සහ මහා පරිමාණ දැන් මේ දකින්නේ ඔබ දකින්නේ මහා පරිමාණ කාබනික පෝර නිෂ්පාදන ඒකකයක් ඉතින් ඒ සඳහා ඒ නිෂ්පාදන කරගෙන යන්න සඳහා ගොවි මහතුරුන්ට මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන වලින් අපි මූල්‍යමය ආධාර භෞතික ආධාර ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා තමන්ගේ නිර්මාණ කාබනික පොහොර නිෂ්පාදන කටයුතු වලට යොදාගත් අවස්ථාවක් මේක මේක පුරවන්නේ මේක අපිට මට අඩි 4ක් විතර තියෙන්නේ පුරට ගිහලා ඉස්සරම් පුර දානවා ඊට පස්සේ දාන්න බැරි يعني අතුලට යන්න ඕනේ නැතිව උණින් දානවා උදින් පුරවන්න පුළුවන් මේක හරි පහසුයි අපි තේරුම් ගත යුත්තේ දිරාපත් වන සියලු ශාක සහ සත්ව අපද්‍රව්‍ය කාබනික පොහොරක් බවට පත් කළ හැකි මේ ගුගල් පොහොර මුලදී ගත්තේ ඉතාම සුළු මුදල් වල මුදලකට දැන් ඒුණත් ඒක ඉතාම ඉහළ ගිහිල්ලා තියෙනවා ඒ ඉහළ ගියම නිසා ඒ කුකුල් කොටු හිමියන්ටද මේ මුදල් ආර්ථික වශයෙන් ඒගොල්ලන්ගේ ආර්ථිකය වැඩි දිනවා ඒක මේ මුළු ලංකාවෙම ආර්ථිකයට බලපාන කරුණක් වෙනවා ඒගොල්ලන්ගේ ව්‍යාපාරත් වැඩි දිනු වෙනවා කියන එකයි මගේ මතය අවශ්‍ය වන්නේ ඒ වෙනුවෙන් කැපවීමත් එක අරමුණක සිට කටයුතු කිරීමත් පමණයි මේ තියන්නේ අපි කොම්පෝස්ට් මාසයක් ගියපු කොම්පෝස්ට් ගොඩක් ඒකේ අපි මුලින්ම පිදුරු ඊට පස්සේ කෙහෙල් කොට ඊට පස්සේ රොක් ෆොස්ෆේට් ඊට පස්සේ දාලා තියෙනවා සැල්විනියා ඊට පස්සේ දාලා තියෙනවා ලීකුඩු ඊට පස්සේ දාලා තියෙනවා ඒකට ෆොස්ෆේට් දාලා තියෙනවා ඊට පස්සේ දාලා තියෙනවා ජපන් ජබර ඊට පස්සේ දාලා තියෙනවා ආයත් පිදුරු එහෙම එම ගොම පොහොර එළු පොහොර කුකුල් පොහොර එල්බීසියා කරදහයිය ඒ සියලුම දේවල් තට්ටුවෙන් තට්ටුවට තමයි අපි අඟල් තුනත් තුනමාරත් අතර තමයි දාන්නේ එහෙම දාලා අඩි 5ක් උසට දානවා දාපුවන් පස්සේ තමයි මේ අද වෙනකොට අඩි 3කට විතර වගේ බහැලා තියෙන්නේ මාසයක් විතර ගියපු ගොඩක් තමයි මේ පොහොර නිෂ්පාදනයේදී යොදා ගන්නා බිම කොන්ක්‍රීට් කරලා පොහොර අපතේ යාම ගල් වැලි පස් කලවන් වීම අඩු කරගෙන මේ සියල්ල තමන්ගේම නිර්මාණ ලොකු සාර්ථක ගමනක් ඇවිල්ලා තියෙනවා ලොකු කාබනික පොහොර ප්‍රමාණයක් අපි මේ රට නිෂ්පාදනය කරනවා හැබැයි මෙතුමාට තියෙන තවත් ලොකුම ගැටලුව තමයි මේ යාන්ත්‍රීකරණය කම්කරු කුලිය ඒ වගේම මේ ඔබට පේන ඇති මේ ගොඩ පෙරලන ආකාරය මේක පෙරලන්න ලොකු මේ කම්කරු ශ්‍රමයක් යනවා නමුත් අපි දැන් මෙතුමාට ඉදිරියේදී මේ යාන්ත්‍රීකරණය හඳුන්වා දීලා ඒ සම්බන්ධව එතුමාව පහසු කරලා එතුමාගේ කටයුතු මේ වැඩි නිෂ්පාදනයක් මේ රටට දායක කරන්න අපි මෙතුමාව සූදානම් කරමින් සිටිනවා කොම්පෝස්ට්වල තියෙන ධාරිතාවෙන් යමක් පොළොට උරා ගන්නවා ඒ වගේම තමයි පොළොවේ තියෙන ගල් වැලි ආයේ ඒ කොම්පෝස්ට්වලට එකතු වෙනවා එකතු වුනාම ඒකේ ගුණාත්මකභාවය අඩු වෙන හින්දා මම කරපඩේ කොන්ක්‍රීට් දාලා තමයි තියෙන්නේ මේ මම දාලා තියෙන සියලුම ගොඩවල් දාලා තියෙන කොන්ක්‍රීට් මත මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර මීළඟට අපි බලාපොරොත්තු වෙන්නේ ඒවා ප්‍රමිතීකරණය කරලා ගොවි මහතුන්ට අවශ්‍ය ප්‍රමාණ වලින් ලබා දෙන්න. හොඳ ව්‍යවසායකයන් බිහි කිරීම. ඊට අමතරව පාරිභෝගිකයන්. ඒ පාරිභෝගිකයන්ට මං හිතන්නේ ගැටලුවක් ඇති නොවන විදිහට මේවා ප්‍රමිතීකරණයකට ලක් කරලා මං හිතන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රධානම ඉලක්ක කරා යන එක තමයි අපේ ඇත්තටම බලාපොරොත්තුව. මං හිතන්නේ ඉස්සරහට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ව්‍යවසායකයන් බිහි වෙනවා. බිහිවීමත් තුල යම් යම් අඩුපාඩු දෙනවා නම් මම හිතන්නේ ඒවත් මගහරවා ගන්න පුළුවන් ඊට අමතරව හොඳ කාබනික පොහොර නිෂ්පාදනයක් අපි මධ්‍යම පළාත් තුල ක්‍රියාත්මක කරන් තමයි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ ගැටවිලි පණු පොහොර නිෂ්පාදනය කාබනික පොහොර නිෂ්පාදනයේ තවත් වැදගත් පැතිකඩක් තමන් සතු ස්වභාවික සම්පත් යොදාගෙන මෙම කාර්යය ඉතා සාර්ථකව ඉටු කරනවා. කෘෂිකර්ම උපදේශකතුමන්ලගේ උපදෙස් ගන්නවා. ඊට පස්සේ ට්‍රේනින් ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ මම බලනවා වැඩි ඵලදායිතාවක් ගන්න පුළුවන් අවම ශ්‍රමයක් වැය කළා
කොහොමද ගන්න කියලා. ඊට පස්සේ මම යොමු වෙනවා ගැඩිවිලි පොහොර වලට. ගැඩිවිලි පොහොර හදන්න බැලනකොට මේකට අවශ්‍යතාව තියෙනවා. ඒකත් මම කෘෂිකර්ම උපදේශක නිලධාරිතුමා ඒ වගේම ඒ සම්බන්ධ අයගෙන් විස්තර අරගෙන ඒකට අදාළ මේ අවශ්‍ය ටැංකි අවශ්‍ය වටපිටාව පරිසරය හදාගන්න. ඒ හදාගෙන ඉවරලා මම ඒකට අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය සොයාගෙන ඊට පස්සේ මම යනවා මාකඳුට ගිහිල්ලා ඒ අවශ්‍ය ගැඩිවිල්ලු අරගෙන එනවා මගේ ස්ථානයේ. ඊට පස්සේ මට එහෙන් එදී හම්බෙනවා මේ එසීනියා පෙඩීටා කියන කුලයට අයත් රෙඩ් වර්ම් කියන මේ ගැඩිවිල්ලු. ඒගොල්ලෝ තමයි දැන් මම ගාව ඉන්නේ. සාමාන්‍ය මේගොල්ලෝ සෑහෙන ප්‍රමාණයක් මේගොල්ලන්ගේ බෝවීම සෑහෙන තියෙනවා. ඒ වගේම යාලා ඉතාමත් ශීඝ්‍ර ලෙස මේ පොහොර නිෂ්පාදනය කරගෙන යන යාලට තියෙන කෑමණු. අපි ලබා දෙන කෑමණු යාලා ශීඝ්‍ර ලෙස මේ කෑම මේ යාලා පොහොර නිෂ්පාදනය කරනවා. පනු තීර පොහොර හොඳ ආදායමක්. දෙනිදි බලපානවා මම හදලා තියෙන ටැංකි වල ප්‍රමාණයත් බලපානවා. සාමාන්‍ය කුඩා ටැංකියක දැම්මම මාසෙකින් විතර ගන්න පුළුවන්. සාමාන්‍ය කුඩාම ටැංකියක මේ අඩියක විතර උස. දැන් මගේ ටැංකිය ටිකක් උසයි. මේට දාන දහරිතාවයේ වැඩි. ඒ නිසා මේක මාස දෙකක් විතර යනවා. දෙකක් දෙකම මාරත් අතර කාලයක් යනවා මේක පොහොර සම්පූර්ණ කොටස පොහොර බවට පත් වෙන. මේ තමයි දැන් අපි අර ඉස්සෙල්ලා දැකපු ගැඩවිලි පොහොර ටැංකිය වලින් අවසාන ප්‍රතිඵලය හැටියට අවසාන ප්‍රතිඵලය හැටියට ලබාගත්ත ගැඩවිලි පොහොර. එතකොට මේ ගැඩවිලි පොහොර සාමාන්‍ය අනිත් කාබනික පොහොරත් එක්ක සංසන්දනය කරාම මේක 20 ගුණයකට එහා ගියපු හොඳම පොහොරක් හැටියට තමයි දන්නේ. මේකට සාමාන්‍යයෙන් කියනවා බ්ලැක් ගෝල්ඩ් කියලා, කළු රත්තරන් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ඒ තරම් මේක හොඳතාවයක් තියෙනවා. ඉතින් මේක තමයි අපි අර දැකපු ගැඩවිල්ලන්ගේ අවසාන හලලා ආපු දැන් අපි භාවිතයට ගන්න සුදුසු මට්ටමේ පොහොරක වෙන්නේ. ගැඩවිල්ලන්ගෙන් නිකුත් කරන ඒ ශ්‍රාව, ඒත් එක්කම මූත්‍රා, ඒ වගේ සෑම දෙයක්ම මේක සාමාන්‍ය සුළු ප්‍රමාණයක් මේ මල පිට කරනවා. මේ පිට කරන එකත් අර සෑහෙන උසස්ම තත්ත්වයේ තියෙන දියර පොහොරක් හැටියට තමයි පිට වෙන්නේ. එතකොට මයගාව තියෙන මේ ටැංකිය අතරේ සාමාන්‍ය මාසිකව ලීටර් 100කට ආසන්න ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන ඒ වගේම ගන්නවා. එතකොට මේක තමයි දියර පොහොරක් හැටියට සාකයකට ලබා දෙන්න පුළුවන් හොඳම පොහොරක් හැටියට තමයි ගැඩිවිලි පොහොර කියන්නේ. කාබනික පොහොර ගැන රටම කතා කරන යුගයක එහි ප්‍රායෝගික පැත්තේ සිට කටයුතු කරන ඔබ වැනි මිනිසුන් සැබවින්ම අපේ රටට ලොකු සම්පතක්. මාන්නේ කාබනික ගන්න පොහොරත් එක්ක සංසන්දනය කරොත් මේක ඉතාමත්ම ගුණාත්මක වගේ වැඩි පොහොරක්. මොකද මේක සාමාන්‍යයෙන් අපි පසරේතුමම පසේ භෞතික ලක්ෂණ දියුණු වීම සාපේක්ෂව වැඩියක් ගන්න විශේෂයෙන්ම පසේ ව්‍යුහය පාංශු සංයුතිය වයනය ජලය රඳවා ගැනීම සහ ජලය අනවශ්‍ය ජලය බැහැර කිරීම කියන ලක්ෂණ විශේෂයෙන්ම මේ පොහොර යෙදුපහම පසේ ඒ කියන ලක්ෂණ වැඩිවීම විශේෂයෙන්ම අපිට වගාවේදී තාමත්ම සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍ය ගණ පොහොර වලට වඩා මේ කාබනික කියන්නේ ගැඩවිලි පොහොර සහ දියර පොහොර කියන එක හැමතිම්ම සාර්ථකයි. ඉතින් මම විශේෂයෙන්ම ගොල් මහතුන් සඳහා කරන්නේ අනිවාර්යයෙන් මේ වගේ මේ සඳහා යොමු වෙන්න මේක ඔබේ වගාවට ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵල ලබා දීලා තමන්ගේ අස්වැන්න සහ අතමිට සවුරු කරගන්න හොඳම අවස්ථාවක්. ඒ නිසා මේ සඳහා අනිවාර්යෙන් යොමු වෙන්න කියන එක මතක් කරන්න ඕනේ. මේ දේවල් දැක බලාගත් අපි ප්‍රායෝගික වෙමු. වස්ස විස නැති රටක් හෙටට ඉතිරි කරමු.